අධිකරණයෙන් තීන්දුවක් දුන්නොත් අපි අපිට 113 නැත්තම් දැන් මේගොල්ලන්ට 113 නැහැ. අපිට තමයි වැඩි ඉන්ධනට පාලිමිත් වෙන 104ක්. එතකොට නමුත් 113ක් නැතුව මේ එල්ලගෙන ඉන්න තැනකට මහින්ද රාජපක්ෂ මහත්තයා යන්නේ නැහැ. එතුමා තීන්දුවක් ගනි උසාවි තීන්දුවක් දුන්නොත් ඒ තීන්දුව අනුව එතුමා කටයුතු කරගෙන යයි. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැති කරන්න අපි කාටත් අවශ්‍යතාවයක් තිබුණා, රටේ ජනතාවටත් අවශ්‍යතාවයක් තිබුණා. හැබැයි මේ වෙලාවේ එතුමා මේ බොහෝ දෙනෙක් එපයි කියද්දි මේ තීන්දුව ගත්තේ රට වෙනුවෙන්. මොකද ජනාධිපතිතුමාගේ ආරාධනේ. ඒ ආරාධනයෙන් ගත්තා, ඒක කරන්න දෙන්නේ නැත්තම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඡන්දකට ගිහිල්ලා අපි කියන්නේ ඉතින් දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවනේ ආපහු ස්ථාපිත කරලා මාස ගානකින් ඡන්දකට යන්නේ ඕනේ කියලා. ඒතොර දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිකම දෙන්නේ නැහනේ ස්ථාපිත කරන්න. ඒතොර අගමැතිකම දෙන්නේ නැත්තම් එතුමටත් හොඳම වැඩේ තියෙන්නේ අඩු ගානේ විපක්ෂ නායකකමවත් රැදෙනවා ඡන්දකට ගියොත්. නැත්නම් ඒකත් නැති වෙනවා. මොකද වෙන නායකෙක් આવොත් ඒකත් නැහැ. ඒ නිසා එතුමටත් හොඳයි අපිටත් හොඳයි, මේ රටේ ජනතාවටත් හොඳයි. ඒ නිසා අපි කියන්නේ එහෙම එල්ලිලේ ඉන්න බලාපොරොත්තුවක් නැහැ උසාවි තීන්දුවෙන් පස්සේ.